जी विचार पकड़ने के लिए आपने महासत्व के पिंतुर गाने करने के पढ़ने के पिंतुर गाने मत मन जी विचार पकड़ने के लिए आने के लिए आज पसे मेहनत विश्वास देकर चार शिल्पे मन जी विचार पकड़ने के लिए कटा सुविशेष अनुष्ठान या तीन चार शिल्पे के लिए कर तो अनुविशेष की ही पे पश्चन हायवन स्थान इट गाने में मन जी विचार पकड़ने के लिए मन जी विचार पकड़ने के लिए एक तरह का एक वार्ता के आरोप करने को गए में ඒ කලාත්මක භාවිතාව කුතියන. එතකොට වනජීවී චාරිත්‍රණයේ දෙන්නා උත්තාම නිවැරදිව චාරිත්‍රණය කරනවා. වනජීවීගේ චර්ය රටාව යන තත්. වනජීවී නාමික හඳුනන කෙනෙක් වෙන්නත් ඕන. එතකොට අපිට මේ දැනුම ලබා ගන්න පුළුවන් කොහොමද තියෙන්නේ? කොහෙද මේ දැනුම ලබා ගන්න? අපිට ඕන නම් අවිධිමත් මේක ලබා ගන්න පුළුවන් අන්තර්ජාලයෙන් සරිසරලා YouTube මාලිකා බලලා web tutorial බලලා අපිට මේ දැක්ම ලබා ගන්න පුළුවන්. නමුත් විධිමත් අධ්‍යාපනය ලැබනවා නම් ඒක තමයි මම කියන්නේ වඩා සුදුසු සාර්ථක දෙයක්. මොකද කෙනෙකුට යමක් කියලා දෙන්න පුළුවන්. ඒක උගන්වන්න බෑ. කියලා දෙනවා කියන එකත් උගන්වනවා කියන එකත් දෙකක්. කියලා දෙන්න පුළුවන්. කැමරාව වැඩ කරන්නේ කොහොමද කියනවා අපිට කියලා දෙන්න පුළුවන්. පින්තූරයක් ගන්න කොහොමද කියලා කියලා දෙන්න පුළුවන්. උගන්වනවා කියලා කියන්නේ කියලා දීපු දෙයකින් කරන දේ වඩා නිවැරදිව කලාදිනදි කියලා බලලා ඒක හරි වැරදි කියලා දෙන කෙනාට තමයි උගන්වනවා කියලා කියන්නේ සහ ගුරුවරයා කියලා කියන්නේ. ඒ නිසා ඔබ පවා අනු ජීවිත ආරම්භ ගන්න යෙදෙන කැමති නම් ඔබට කැමති ආකාරයට ඉගෙන ගන්න පුළුවන් අදාරන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරන තරමේ වනජීවිත ආරෝපණය වචනේ පරිසමාසත්වයෙන්ම ගන්න වනජීවිත ආරෝපණය යෙදෙන ඊට අවශ්‍ය කරන උපකරණ සියල්ල සහිතව සංකල්පව සිටින කෙනෙක්ගේ තාපා චාර්ප ශිල්පයේ පියන මූලික ධර්ම තියෙන උගන්වන්න දක්ෂයෙක් කියන්නේ ඉගෙන ගන්න කියලා මම යෝජනා කරනවා. ඔබට යම් යෝජනා කරන ඒ පිළිබඳ ඉන්න වැදගත් කෙනා තමයි මගේ සහෝදරයා ප්‍රසාද අබ්බුආරච්චිතුමා. ඔහුට මා කියන සියලු ගුණාංග තියෙනවා. චාරිත්‍ර ශිල්පිය දන්නවා. ඒ වගේම ව්‍යක්තව කතා කරන්න පුළුවන්. කෙනෙකුගේ හිත සම්බන්ධ ගන්න ආකාරය ඔහුට යමක් කියලා දෙන්න පුළුවන්. ඔහු කැමරා සෙටින් හා කැමරා උපාංග ගැන හොඳ දැනුමක් ඔහුට තියෙනවා. ඒ වගේම සතෙක් දැක්කම මේ සතා කවුද කියලා මන්න කියලා කියන්න විද්‍යාත්මක කාරණා පමණක් නෙමෙයි. ඒ සතුගේ චර්ය රටාවන් ගැන ඔයා කියන්න ඔහුට අවබෝධයක් තියෙනවා. වනජීවී චාරිත්‍රයේ අදාළ පාඨමාලාව මම යෝජනා කරන චාරිත්‍ර ශිල්පීන් අතරේ නම්බර් එකට මම යෝජනා කරන්නේ මගේ සහෝදරයා මගේ හිතවත අති දක්ෂයා ප්‍රසාද් අබ්බුආරච්චි මහතා.